சवा ස්‍රග canතුවතාද mangරjaසsun sagගමොකද දම සාවන පtha දම්ම සවන ka පtha දම්ම සවනකාලුුවන් පදංතා නමුතස්සේ බගෞතු වරහතු සම්ම සම්බුද්දස්ස නමුතස්සේ බගුතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දෙස්ස ඒ දම්මා හේතු පබවා තේ සංහේතුම් තතාගතෝවාහ තේ සංචයෝ නිරෝදයේවංවාදී මහාසමනු සදාබුදධි සම්පන්න පන්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව. අපේ ජීවිත නිවැරදි කර ගණ්ඩෝනේ අප ජීවිත සකස්කර ගණඩුවන නිවැරදි ආකාරයට ඒ සඳහා හැම නිමේෂයකම අපි පිලිපන්් කෙනෙක් බවට පත්තෙන්ඩ ඕනෑ. ති ඒ සඳහා අපි දැන් වසරකට ආසන්න කාලයක් ඇත්තටම වසරක් පුරාවට මේ ධර්මදේශනා මාලාව අරගෙනයා නිවන් මග විමසුම බොහෝ පැතිකඩවලින් කොයි විදිරද අපි නිවන්දකිට කටයුතු කරන්න ඕනේ කියලා බොහෝ පැතිකඩවලින් විමසර බැලවා එක එකක විදිහට බොහොමද ඉලක්කට ලංවෙන්න කියලා බොහෝ දුර කතා කර අනුලුවම ශාන්තිය පිළිබඳ බොහෝ කතා කර එතකොට ගෝත්‍රභූ ඥානය දක්වා කොයි විදිහට ද මේ අනුලුවම ශාන්තියයට පත් එච්ච කෙනෙක් එහෙම දිකටම කටයුතු කරගෙන යන්නේ කියලා කොයි විදිහටද ඒ කටයුතු සම්පාදනය කරගන්න කිය කතා කර ඒ වගේම මේ තව අදගත්ම දෙයක් කතා කරයේ මහා චත්තාරිසික සූත්‍රය ආශ්‍රයෙන්. මොකක්ද මේ සෝවාන් පලස්ත තත්වයකට පත්තෙන්ඩ සෝවාන් මාර්ගසිත උපදවාගන්නවා කියැන මොකක්ද කියලා. ඉතාමත් ඉතාමත් දැඩිව ඒ පිළිබඳව සකච්ඡා කරා. ඉතාමත්ම සියම් සියුම් තැන්ගැන පවා. කොහොමද සම්මාධිට්ටියය ඒක කොයි ආකාරයට වෙන්න ඔගේ බොහෝදේවල් කතාකරති. යෝගකව කර්ඩුව වැඩ පිියලක් ගනතමයි දර්ගවසයෙන් කතා කරේ ති ම හිතනවා දැන් වසරක් පුරාවට කතාකරපු මේ ධර්මදශනා මාලාව නිම වෙන්නට කාලයයි කියලා හරියට වසරක් පිරෙන දවස වෙන්නේ පෙබුරවාරිතුන්නි හට නවෙයි අනිදධ දවසයනකොට අපි ධර්මදේශනා මාලා නිම කරන්නටයි සූදානම් වෙන්න එතකොට හිතේ එකොත් අපි මොකද කරන්න කියලා ඊට පස්සේ මං කල්පනා කරේ අපි අලුත් වැඩ පිළිියොලක් ආරම්භ කරමු ඒ තමයි අපිට තියෙන භාවනාටික පිළිබඳව සාකච්ඡා කරන්නයි බලාපොරොතු වෙන්නේ. ්‍රපරවාරි හතර වෙනිද. ජයමග රූපහයෙන් නාලිකාවට වසර එකක් පිරෙන දිනය ආරම්භ කරලා නිදහස් දවස්සේ තමයි අප ආරම්භ කරය නාලිකාවවෙති වසරක් පිරෙන දිනයේදී. අපි හරියට නිවන්මග විමසුම දේශන ආරම්භ කරලා වසරක් පිරෙනවා ඒද අපි කල්පනා කරේ දැන් අපි භාවනා ටික ගැන අපිට කරන්ග තියෙන ප්‍රධාන භාවනාවල් පිළිබඳ හුඟක් අයට දැනීමක් නැති නිසා ප්‍රායෝගිකව මේ භාවනාවන් සිද්ධ කරමින් භාවනාවර්ධනය කරන්නට අපි වැඩසටහනක් ආරම්භ කරන්න ඇැසු දානමෙන කමටහන හොද ඒංසාකච්ඡා කරලා කරන්න වු කමටාන් හොඳද සාකච්චා කරලා ඊට පස්සේ ඒ කමටහන වර්ධනය කරනාකාරය කතා කරලා වර්ධනය කරට පස්සේ ඇති වන ගැටලු මොනොද කියලාම් අපි හොඳරම දන්නව පෞද්ගලක අන්න ඒ දේවල් සාකච්ඡා කරන්න එතකුට මෙයායට සතියක් ගත්ත හම ඒ සතියපුරාවට ඒ භාවනාව එකක් හෝ දෙකක් හෝ ඊට පස්සේ අපි කෝ විදිහටද භාව වර්ධනය කරගෙන යන්නේ එකදිකට මේවාගින් ප්‍රයෝජනය ගන්න කොහොමද කියලා භාවනා මනසිකාරයකට අවශ්‍ය කරන සියල්ල කතා කරන්නට බලාපොරොත් වෙනිති එ වැඩසටහන් මාලාවේ නම භාවනාමයි. ඇයි මේ ඒක බොහම කෙටිකාලයයක් ඇතුළට ඉර කරන්නට පුළුවන් වේ අපිට අත්‍යවශ භාවනාටික ගැන සිද්ධ කරෙන විග්‍රහයක් තමයි පෙවරවාරි හතර වනිදදා සිට සිද්ධ කරන්නේ. තියහිද මේ අද ඉඳන් අපි කල්පනා කරේ මේ අපි මේ වසරක් පුරාවට අප ගමනයේදී දැනට මොන වගේ වර්ධනයක් ඇතිකරගෙන තිය නොද කියලා නැවත හැල්ල බලන්ට දින්න තුනාක්ම පාවිච්චි කරනක මහහි තැන බෝම ඉතාම හොඳයි කියලා මොකද ඉදිරියේ දියන්නේ භාවනා කාලයක් භාවනා කරන්න්න මඟ පෙන්ලන්න භාවනා ගැන විතරක් කතා කරන වෙනත් දෙයක් නැතුව ඇතකට අප දැගුව ඉදිය සංවරය ගැන වෙනත් වෙනත් බාහිර ධර්මකරුණු ගැනකි සීවක් කතා කරන්න නැහැ. භාවනාවට අදාළව තියෙන. කමටහන් පේලි ටික නැවත සකච්ඡා කිරීමක් කරනවා හැබැයි සුදුසුව ආකාරයෙක්ට හරිුනිිකං පාට මාලාවක් වගේ කරන්ඩ පුළුවන් වෙන්ඩ එකන්නේ අපිට කරගෙන යන්ඩ හොඳින් කරගෙන යන්ඩ පුුවන් වඩ එක දින කීපයක් එක භාව කරගෙන හටම සතියක් කියරව කිය නෑ. එහෙමනොත් අපිට ලොකු කාලයක්යි වැඩසරහන් ලා නිමාවට පත් කරන්න නමුත් මේ අයට නැමත නැමත අහලා ඒ පටිගත කරගෙන හරිතයාගෙන ලොක ප්‍රෝජනගන්න්න පුළුවන් විදිහටයි අප මේ වැඩසරහන සංවිධානය කරන්න බලාපරෘත්ති වෙන්නේ ඉතින් ඒ සඳහා පෙළගැහිලා ඉන්ඩ මේ දින තුනේ දී එකට ඕන පසුබිම සකස් කරගඩ ඒක කරනාාආකාරය අපි එදාටම කතා කරමු හොදයි මේ අපි ලොකුම අවධානයක් යොමු කරඩ ඕන දේ තමයි අපි මේ කතාකරපු දේශනාවල විද්‍යාත්මකව ගනි කාරණා සහිතව අපිට පුළුවන් වෙන්ඩුවුන අපේ පින්නත්න්නේ කාරණා සහිතව අය කියනම් මම කාරණ සහිතව භාවනා කමටහන මේ විග්‍රහ කරගණ්ඩ සහ කරන දේ කාරණ සහිතව පිළිග්ඩ මේ කරන්්ඩ යනදේ කරනදේ දැනගෙන කරේ නැත්තන් තමයි බොහෝ සැක උපදින්නේ. ඒකින් අප උත්සා කරන්්ඩ ඕනේ සැක නූපදින ආකාරයට අප කටයුතු සම්පාධනය කරගණ්ඩ ඒක තමයි විය යුතුදේ ඒ තමයි කළ යුතුදේ ඒ තමයි අපේ පැත්තෙන් අපි ඉතාම සාධාරණ ඉතාම සාධාරණ ක්‍රමවේදයකට එන්ඩ ඕනේ. අපි බලමු කොයි විදිහකටද මේ භාවනා කියන තැනට අපේ කටයුතු සම්පාදනය කර ගන්නේ ඒ සඳහා මේ දින තුන ගත කරන්්ඩොන්න නිවන් මග විමසුමත් එක්ක අපි ගතකරපු පුහුණුවඇතකට අපිට පුළුවන් බේවි හරියටම සම්බන්ධ කරගන්න ඉතිං වැඩිම අවධානයක් යොමු කළ යුතු කාරණහිත අපි කතා කරපු කාරණාමක් තමයි සෝවාන් මාර්ගසිත කියන මොකක්ද කියලා ඒ ගැන මේනකට අදහසක් තියෙනවල් දන්නේ නෑ සෝවාන් මාර්ග සිත කියනකොටම එක උපදින ආකාරය ගැන අදහසක් තමන්ගේ පැත්තෙෙන්. ඒක උපදින ආකාරය පිළිබඳව අදහසක් තමන්ගේ පැත්තෙන් තිබිය යුතුයි. අන්න ඒක තමයි අපි මේ ලැස්ති වෙන්නේ කතා කරන්න මොකක්ද මේ පලස්තභාවය ගැන, බියුතුදහස සමහ චත් සූත්‍රයට ආකාරයෙන් දැන් බලට දැමී දැම් අතක්නොද කියලා සම්මාධට්ි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්මන්ත සමාජය සමමාවායම් සම්මාසති සම්මා සමාධීකෙන මාර්ග අංගහත මාර්ගංග අට එකට වැඩෙන්ඩ ඕනෑ එකට එකතු වෙන්නේ සමාධයෙන් එක කෙන මාර්ග සමාධය කියලා එතකට සම්මා දිට්ටි සම්මාංකප සම්මාවාචා සම්මාකම්මන්ත ආදී මේවා මාර්ග අංගදක්වා වර්ධනය වෙලා. හරියට වර්ධනය වෙලා එකතු ෙන්ඩෝන. ඒකයන්නේ සම්මාදිිට්ටිය ආකාර දෙකක්කොට දේශනා කරනව කියල මතකඇති අපි මේ පිළිබඳ දීර්ගවසයෙන් සාකච්ඡා කරා මොවද ආකාර දෙක ආය වූ එතකොට උපදීපාක රහිත්‍ය, ර් වංග වූ සම්මාධිට්ටිය වගේම අනාර්ය වූ උපදීපාග සහිත ආශ්‍රව සහිත සම්මාධිට්ටිය සම්මා සකපත්තේමයි සම්මාවාචා සම්මා කමන්තම ඔක්කොම අපි විග්‍රහ කර තියෙනවා සූත්‍රධර්මය තියෙනකාරයට එතකොට මේක වර්ධනය වෙන්ඩුවනෑ ඉසෙල්ලාම ඒ ලෞකිකව කියන නැත්තංි අනාරය වූ උපදීපාක සහිත කියලා කියෙයකොටමැන ලෞකික සම්මාධදිට්ටික ලෞකික සම්මා දිට්ටි සමමා සංකප සමාවාචා සම්මාකම්මන්ත මෙවිදියට ලෞකිකව තියන දේවල් ඒ පැත්තෙන් වර්ධනය වෙලා ඒක වර්ධනය කර නිල ලෝකත රතෙ පත්තෙන් ු ලෝකෝත ත්තරිිෙනෙක මාර්ග දක් වර්ධය කරන අප දන්න කුසල කියන එක වර්ධනවීයුත්තක් තැන් සම්මා කම්මාන්තිකුවත් ප්‍රානාාතිපාතා වේරමණනි අධන්න අදාාන වේරමණ කාමසුමිචාර වේරමණනි ේරමණී කෙන හැඟීම වලක්වා ගන්නට ඕන කිය හැඟීම ප්‍රබල වඩ ඕන ටික ටික සහරයට දුබලයි ඒ දුබල අය ඒ ප්‍රබල කරගඩ ඕනේ ටිකටික ටි ටික ඒ සඳහතියන ප්‍රබලත්වය තමන්ගේ සන්තානයේ වර්ධනය කරගන්න ආදීනව දකිමින් ඒ ආනිසංස් අසමින් ආදීනව ආනිසංස දැනගෙන් ආදීනව ආනිසංස දැනගෙන තමයි ඒමිනිිහිකර මෙිනිහිකර කර ප්‍රබල කරගන්න අතරවාරයේ දී අත්දැකීමම් ලබමයි අයකමුින් කියන් දෙන්න ප්‍රාණගාත කරපු කෙන ඇතන් හොරකන් කරපු කෙන කාමවරද හැසිරිච්ච කෙනා එක ආදීනව හොඳට මිනිහිකරනොකොට මොකද ඉන්න කාමේසු මිචාචාර වේරමණී කියන හැගී ොකදනවා වලක්ව ගණඩ ඕන කියලා නමුත් ප්‍රබ්බධ අවස්ථාවල දී වක් වගඩ හම්ේ ෙන්න හුඟක් අයි වෙන්නේ වැරද්ද සිද්ධ වන එක ඒ වෙලාවට ඒ ප්‍රබලයි. ඉති ඊට පස්සේ මකද වෙන්නේ ඉතාමත්ම ගැටලුකාරී තත්ත්වයන් හටතේ තමන්ට හානිදායකව විපාහක සහිත සසජීවිතයේ විනාසමක යන තත්ත්යකට පත්වෙන්ට හේතුවෙන මේ පාලනය වෙන්න ඇතින්ට පානය කරන්න පානය වෙන්න කොච්චර පාලන කරන්න. ඒ තමයි තමන්ගේ පැත්තයෙන් තියෙන අකුසල සිතේ ප්‍රබලත්වය ති අකුසල සිතේ ප්‍රබලත්වයට වඩා කුසල සිත වර්ධනයකරර මෙිහිකර කර මෙනිහිකරකර වර්ධනය කර ඔන්න ටික්ක දවසක් මේක වැලකිලා ඉන්න. වැලකිලා ඉන්නකොට ඒවැරදෙන් වැලකිලා ඉන්නකොට ඇතිවන සතුට වැඩි තමන්කින් අතමි දෙෙනකොට ටිකටික ටික ටික සතියක් දෙකක් තුනාක් මොකද වෙන්නේ ඒකේ තියෙන ප්‍රබලත්ත, වැඩිවෙන්ඩ හේතුවක් වෙන අර සතුට හිදැයි සතුටේ හිත ඇලන ගති තින වෙනදට ප්‍රාණගාතාදිය සිද්ධ කිරීම නිසා සතුට වනා. ඒව කර කර සතුට වන මිනිසු.ඒ වගේම දැන් මොකද වෙන්නේ ඒවා පසෙ කලා ඒවා පසෙ කලා මොකද වෙන්නේ වෙනත් සතුටක් එවන් වැලකීමේ සතුට හිතට හම් වෙනවා.ඒ හම්බුුණහම අන්න හිත, ඇලන ගති නති එන්ඩට් එන්ඩෙන්ඩ කුසලේ ර්දන වෙන හැටි අදත්තාධානේ කාමි්‍යාචාරය හිතේ සතුට වෙන ගතිය ඇලනගය ග්‍රහණය වෙන ගතය අයින් වෙලා මොකද වෙන්නේ මේ නොයැලීමක් කලකිරීම අතහැරීමක් කියන තැන්ට එනවා එතකොට තමයින්න ඔය සම්මා කම්මන්ත කියනක ලෞකිකත්තේ ඔබ්බට යනවා ලෞකිකත්තයෙන් ඔබට එ මාර්ගංග දක්වා වර්ධනය වෙනවා අන්තිමට ගොඩා කියලතිය නොකාමේසු ිචාචාර වේරමණී විතරක් නවෙේ යතකට ආරති විරති පට රති වරමණය කියලා දැන් අපිට හුරු වචනයක් වන්නඩ ෝන අපටක ඇහු නෑ ඇත්තටම වැඩිපුර ඇහු නෑම දන්නවා මේ සූත ධර්මල තියෙන කාරයට නමුත් දැම්ම කියන්නේ වැඩිපුර වාර්රගාන කියන්නේ 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 වෙන මොකටවත් නෙවෙයි ඇහි ඇහිල ඇහිල දැන් තේරෙන්ඩෝනේ ආර්ති විරති පටවිරති වේරමණී කෙනක අපිට ඒක සාමාන්‍ය වචනයක් වෙන්ඩෝනේ. පානාාතිපාතා වේරමණී කියල සමාදන් වෙනකොට අපේ පින්නත්න. අධින්නනාාදාාන වේරමණී කියලා සසාධම් වෙනකොට කාමසු මිචාචරා වවරමණී කියට සමාදම් වෙනකොට්ට එක පාරටම පිට මතක් වෙන්ඩෝනේ. ආර්ති විරති පටිවිරති වේරමණී නේද කිය ආරති විරති. පටිවිරති වේරමණී නයද ඒකනේද වියයුත්ත කියලා ඔන්න මතක් කරඩ ඕනේ. ඉතින් ඔය විදිහට අපි මොකද කරන්න ඕනේ හැම අංගෙන හොයන් ෝනි තින් මේ ඔක්කමටිතා කරන වෙලානේ දිනතුනේ මතක් කරනවා මේ පින්නන්ට අයට අපි කතා කරපු සමහර දේවල්වල අත්‍යවශ්‍ය අංග පිළිබඳව තමයි සාකච්ඡා කරන්න ඉතින් ඔය විදිහට මාර්ග අංග තත්වට හැම ආර්ෂ්ටයක මාර්ගයේ තියෙන කරුණු අටරගෙන මාර්ගංග දක්වා වර්ධනය කරන්න ඕනේ ඉට පසේ අට එකතු වෙන්නේ සම්මා සමාධයේ සම්මා සමාධය ඒ වෙනකොට ප්‍රමදධ්‍යාන දුෘති අද්‍යාන් තුති අධ්‍යාන් චතත් දි්‍යාන කියන දි්‍යානෝලිින් එකක්කට වර්ධනය වෙලා තියෙන්ට ඕන එතකොට ඒ ඒට ඒ ඒ ප්‍රථමත් ්‍යානය හෝ ෝ අනෙකු ද්‍යානයන් එකක් මාර්ග සමාධී බවට පත් වෙලා අනිත් ඔක්කෝම අංග හතම එකට එකතු කරලා ගන්නවා අන්න ඒ මාර්ග සමාධිය කෘත්්‍යය එන්නඒ ඔක්කොම එක හිතක වැඩෙන මට්ටමට අංග අටම.ඒ අංගයක් අ දුරලොවෙලා තියෙන්ට බැහැ ඒ හමන්ගේයක්ම අවශ්‍ය ප්‍රමාණයට වැඩ ලති ෙන්ඩෝන සස උපනීසෝ ස පරිකාරෝකන තැනට මේ වර්ධනය වඩෝනේ එහම වර්ධනයවඋන් හමන අපිටකි අපි කියනවා මාර්ග සිත හිපදුනා කිය එකත් එක මාර්ග මාර්ගස්ථත පුද්ගලයෙක් බවට පත්වෙනවා ඉතාම කෙටි වෙලාවක් තමයි මාර්ග සිත කියලා කියන්නේ චිත්තක්ෂණයක් ඇත්තටම ඒක එහම පුද්ගලය ගැන කතා කර දෙයක් නැත්තේ. මාර්ගස්තව හිටිය පුද්ගල නැත මාර්ග අවස්ථාවේ හිටිය පුද්ගලයෙක් පිළිබඳව වෙනමම අපිට කතාර කතාකරපු අවස්ථාව හොයාගන්න නැහැ වාන් පලස්ත පුද්ගලිය ගැනතා කර න සකදාගාම අනාගාමී අරිහත් පලස්ත පුද්ගලියෝ ගැන මුොත් මාර්ගයේ හිටිය පුද්ගලියෝ කියලා හැම කතාකිරීමක් නැත්තේ ඒ ෂනමාත්‍රයක් නිසා නමුත් එහෙම ඒෂනමාර්ත්‍රයට ඉන්න පුද්ගලයක් පැනෙනහිද තමයි මාර්ගස්ත කියන කෙන ගැන කතාවක් එන්නේ අපි හොමත් එකසයක ඉන්න පුද්ගල ංගශනයේදී වනිසාකත් තාව එහම එකකට යන පුද්ගල සංකල්පයක් ධර්මය නැහැ ඒ දර්ශනය එ එකක් එකන්නේ එකතම ඇත්ත කතන්දරේ ඒකෙ තියන්නේ එහෙම දෙවල් වගේයක් හොඳයි මේකත් එක්ක එම අපි ඊළඟ කාරණාවටොෝ බොහෝ බලකරපු බොහෝ චින්තනය හදාගන්න කියලා කිවවා චතුරාර් සත්‍යය පිළිඳව චතුරාර් සත්‍යට අදාළ චින්තන රටාවක් කියක ඔය අපි කතාකරපු දැන් කත කකරපු සම්මාධිට්ටි සම්මා සංකප්පා ආදීවසය තියන මාර්ගයැන ර්ස්ටයක මාර්ග චතුරාර් සත්‍යය තියන හතරවෙනි ආරය සත්ත්‍යයේ ති එකත් එකතු කරලා අපි ප්‍රායෝවික ජීවිතයට හැම්බෙලේම එකතුකර ගණඩ කිව චතුරාර් සත්‍යයට අදාළ ධර්මකරුණක් ඒතමයි දුකක් එෙන හැම වෙලාම දුකට හේතුව මෙන්න මේකයි කියලා හි නැගෙන්ඩ ෝනී කියලා ති එක හෙම වෙනවකර දැ හොල බලට ිචර කාල අවුරුදක් තිස්කපු දේල් යන්තමින් හෝ ප්‍රයගකකාරගෙන නැතන් අර භාවනා කියන වැඩසරහනට සුදුස්සෙක් පේවී ඉක්මණින් හරි මේවා ගැන හොයන්ඩ එක මනසිකාරයහර ඇතිකරගෙන ජීවත්තයෙන්ට මොකක්ද දුකක් කෙනකොට මේදුකට හේතු තෘෂ්නාාවව තමග හිතෙන් නැග ැන දිවිට හිතහදාගඩ කියෙනව කිව අපේ මනසිකාරයට ඒ කවන්්ඩ ඕනේ කරන්නේ කොහොමද හැම අතීතයාපු හැම දුකකටම කොතනන්ද තන්හාාව ඉෙදිරතියන්නේ ක කියලා හොයන්ඩ කියල වං කිවවා. කොතනනිද තන්හාාව ඉදිරන්නේ මෙ තන්හාාව යදිරත්ය තැන මෙන්න මෙතනිින් දතමයි දුකරත්වෙන් ටන්ගත්තේ මෙන්න මෙතරින් මේ තහාාව අයින් වෙනට ඕනෑ කියලා. අපි හැම වෙලාවකම වගේ හැම වෙලාවකම වගේ අපේ කටයුතු සම්පාදනය කරගඩ ඕනෑ. ඒක තමයි විය යුතු දේ එක තමයි අප කරන්්ඩෝඕන අතීත දැන් උදාාහරණයක් දෙරක කියපු දේමං ආයාය මත කර්ඩ ඕන කියලා හිතනවා කෙනෙක්ගේ පරසවාචන හිඳමට දුකක් ඇැතුන ම අපිහැබලේ පය මනවඩන වචනය බවට පත්කරගණඩ උත්සාහ කරනවා කෙනෙක්ගේ පරිසවාචනයක් නිසාවෙන් අපි දුකක් හැතුන කියලා හිතනකොට අපි පිළිගන්න ඇත්තටම එයාගේ පරුවාචන හින්දයිීමම දුකට පත්වනේ කියලායි තැමන් කිවවෙත්තහෙමයි නමු ඒ ැෑතත්ව ඒ එක නෙව ඒයාගින් ප්‍රියවචන බලාපොත්තු වෙන හින්දා එයාගේ ප්‍රියවචන කෙරෙහි මට තියෙන. ඇසීමේ තන්හාව නිසාවෙන් තමයි මට දුක් ඇතිවෙන්න හෙම නැති කෙනෙක් මට මුුණහරි පරසුව වචනයක් කිව කියලා මගේ පැත්තේ මට දුක් ඇතිවෙන්නේ නැහැ. ඒ ඒක තමයි සත්‍යයම සත්්‍යයම ත්වය හම දුදක් ඇතිවෙන්නේ නැහැ. ඉති ඒක හින්දා අපි බලන්ඩ ඕනේ, මේ කියන තත්ත්වයන්ගෙන් අතමිදන්ඩ ඒ පරුස වචන ආදිය ගැන හැම වෙලේම මගේ හිතේ තියෙන ප්‍රාචනකට හේෙන තණන්නාව හින්දැයි දුක ඇතු එක දුකට හේතුව කොතන හරි තියෙන තනාවක්මයි. ඇයි තන්නාව ජයති සෝකෝ තන්නහා ජායති බයන් තන්හා විප් මුතස් නත්ති සෝකෝ කුතු බයන් කියෙන තැන ො පහැදිරිිරලා තියවා තන්හාාව නැතිවෙන තැන කුමණවක්වත්තාකාරයේ බයක් උපදින්නේ නෑ කියලා දේශනාව සඳහන් වෙනවනේ. එහෙනම් අපිට දුකක් ඇතිවෙනවනම් බයක් උපදිනිවනං සෝකයක් උපදින වනම්. ඒ අන්‍ය කිසිවක් නිසාන වී හිත හිත තියෙන හටගන්න රූප්‍රවිදනා සංඥා සංකාර විඤ්ඥාන කියලා කියන පංචිපාදානස්කන්තයට අදාළව, රූපතන්නහා සදධතන්හා ගධදතන්නහා රසතන් හා ස්ප්‍රශ තන්නහා ධමතන්හා කියනවා පරාජය වෙලා ඒවාට පෝෂණය ලබාගණ්ඩ වශ්‍ය කරන කාම ගුණයන් අපිට ලබාගන්ඩ බැරිවෙලා තමයි කොතලින් හරි අපි දුකර පත්වෙන්නේ. ඉතින් ඒ ගැන ආය ආය හිතන්ට දෙයක් නෑ ආයආ ආයාය හිතන්ට දෙයක් නෑ හැම වෙලා ආවකම වගේ හැම්ම වෙලාවකම වගේ ඒ ගැන අතීතයේ වෙච්ච දේවල් අරෙන දුක් ඇති වෙච්ච දේවල් අරගෙන හොඳදට තන්හාාවට සම්බන්ධ කරල බ ලඩකිලබං කිවා එහෙම වුණට පස්ස මක දෙන්න වර්තමානයේ ඒට සමාන සිද්ධයක් සිද්ධ වෙද්දී. වර්තමාන ඊට සමාන සිදධයක් සිද්ධ දිහැමගලේ මට එතුකට මතක්ෙන් පට ගන්නවාවෙන්න ඒකට හේතු තන්න වයි කියලා. අතිතේ මට පරසු වචන කියලා ැන්න මිනිස්සු ගැන ම හොඳින් ඉතා හොඳින්. හරිද අතීතේ මම, පරුස වචන කියලා බැන්න මිනිස්සු කෙරෙහි මම ඉතාහොදිින් වෙනහිරලා මගේ හිතේ තියෙන තන්හාාව හින්දයි. මට මේ ගැටලුකාරි තත්වේ ඇති වෙලා තියෙන්නේ කියලා. තේරිලා මංමොකද කරන්නේ මෙන්න මේ තන්හාාව කියන. එක වෙනුව ඔන්න ම උත්සාහකන තන්හා නැතිකරගන්න වැඩපිළිවෙලකට යන්ඩ තන්හාාව නැති කරගන්න වැඩිළිලට අන්ඩ ඕනෙකෙල් තෙන්නේ. ේතු හරිට තන්න්නාව කලා මගේ හිත ැගිලාවොත් විතරමයි දැනෙන්නේ නැතම් දැනන්න ෙමන හේතුව තන්හාාව නැති කරඩෝනයකෙන් අදහස එන්නේ හේතුව තන්හාක දැනත්වොත් හේතුව තන්හාාව කලා මගේ හිතට පණිවිඩියාවේ නැත්තා ඇ එහම පනිිවිඩේටනා එකක ආස්ත්‍රය කරණ්ඩුවන ඇත්තටම එහෙම හරියට පනිවිඩියාවේ නැත්තම් හිතට මොකද වෙන්නේ මේ වෙන දෙයක් මං කරනවා ග පරුවාචනය හිච ගමන් දුක්කට පත්සවෙලා ඒවා ප්‍රිය වචන බවට පත් කරගණ්ඩ ලොකුත් සහ ගන්නවා අනමුත් ඒක කරගන්නඩ හම්බුන් නැතිවුණන ලොකු දුකෙම ඉන්නවා. හිත තන් හයින් කරටන්න උත්සාහරෙ අරශස්ටයක මාර්ගයටට අදාළව හැම වෙලේම දුකක් ඇතියවන කොට ඒකට හේතුව තන්ාවව කියර තමන්ගේ හිතේ නැගෙන විදිහට හදාගණ්ඩෝන මනසිකාරය ඒවගේම ඒක නැතිකිරීමක් තියෙනවා කියන අදහස තමන්ගේ සන්තානයෙන් නැගිලා එන විදිහට, සන්තානය සකස් කර ගන්නටත් ෝ න නැති කිරීමක් තියෙනවා කිය නැති කිරීමේ මාර්ගය විදිහට මේ තන්ාව නැති කරන ක්‍රමේ ආර්ෂ්ටයක මාර්ගයයි කියන එක ගැන ඉතා ප්‍රබලව ඒ මොහොත් ඒම තමන්ගේ මන්සින් නැගිලා ෑන විදිහට මෙිනිහි කරර මෙිහිරකර මෙිහි කරකර මෙිහි කර කරම එක හදණ්ඩුවන අත්දැකීම් ලබ ලබ හදන්්ඩුවනෑ එහෙමයි ක්‍රියාවලියක් පිළිබඳව මනසිකාරය සකස් කරන ආකාරය ගැනි ගොඩක් කතා කර පිනත්න මේ හැම තැනකම තියෙන දෙයක් කියලා මම කිව්වා මේ පංචු පාදානස්කන්දයක සන්තතිීන් ඉතිංම ඔොක්කොම හැද තින්නේ සන්තති වලින් හේතු නිසාවෙන් සමයි සකස්වෙලා තියන්නේ හේතු නැත්තන් සකස් වෙන්නේ නැහැ කියන එක අපේ මනසිං අපට හැමවෙලේම පනිවිඩ විදිහට එන්ඩෝනේ. ඒකයි හදන් ඩෝන කියලා කියන්නේ. දැම් බලන්ඩ අපි කියන්නේ පුංචි ළමයෙකුට ගිින්දර දැක්කට. අර කාරණ හතරන්න ඇමනවා අද ගින්දර භානක දෙයක් ගිද හේතු අන්න අර කොළරොඩු එක නිවන්ඩ පුළුවන් නිවන ක්‍රමේ මෙන්න මේකයි කියලා කාරණ හතර එනවා. ඔන්නම කෙනකුට දන්න කෙනකුට ගින්දර ගැන ඔය කාරණ හතර හිතර නැගෙන. හරි මේ කාරණා හතර හිතර නැගෙන කියලා කියැන්නේ. ඔන්න ඔය ප්‍රතිඵලය හේතුව නැතිකිරීම සහ නැතිකිරීමේ ක්‍රමය කියෙන හතර ඕනව ප්‍රශ්නකදී ලෙඩක් ගැන වෛද්‍යවරරි ලෙඩෙක් ප්‍රයක්ෂා කරද්දි ලෙඩේ හඳන ගන්නවා හේතුව හඳනා ගන්න හාමි ලෙඩේ නැති කරන්න පුළන් හොරන්න පුළුවන් කියලා තේරුම් ගන්න ඉටස නැති කරන. උක්‍රමේ නැති කරන මාර්ගය හඳුනාගන්නවා. ඉතින් ඔන්න ඔොහොම මේ කාරණා හතර මූලික කරගෙන තමයි. අපේ මනසට ප්‍රශ්න එන්නේ පින්නාත් අන්න ඒ නිවැරදිම ආකාරයට. ලෝකයේ තියන සත්‍යයම සත්‍ය ආකාරය තමයි චතුරාර් සත්‍යය කියලා කියන්නේ. තත්ව අවිතත්ත අන්‍ය තත්ව කියලා. එතකොට ඒ වෙනස් වෙන්නම නැ තු වෙනස්වෙන්නම න දුකට හේතුව ආය කොත්ත නකවත් හරි දුකක් කහටගන්නව නම්මේ ලෝකයේ හේතුව තන්නහා විතරයි. හරි එතකොට නැතිකිරීම කියෙනෙක් දුක නැති කිරීම කෙනෙ ස්තර. වසේම තියෙනවා නැතිර මාර්ගයා රෂ්නයක් මාර්ගය. මෙන්න මේ හතර තමන්ගේ පැත්තෙන් හැම ගැටලුවකදම නැගිල ඇවිල්ලා දැනෙන්ඩෝනෑ තේරෙන්ඩෝනෑ මේ හතර අනුව තමයි මේ ලෝක ගොඩ්නැගිල තින් අප හි ගොඩ්නැගලතින් නෙකට ඒක සත්ත්‍යයම සත්‍ය තත්ය බදුරජාන් වහන්සේ දේශනා කරපුවා කාරයට. අපේ මනසින් නැගිල එන විදිහට හදාගන්නව කියලා කැන චතුරා සතය ධර්මය අවබෝධ කරගන්න කෙති ගැපි ගොඩක් කතාකර මනසි කාර හදාග්ඩ කිය කිව් දන්නේ නහැ මේනකොට පුංචි හරි මනසිකාරයක් හදාගෙන ඇති කියලා අපි හිතනවා එහෙම ප්‍රායෝගිකව හදාගෙන නැත්තන් පැහැදිලිවම ඉතා පහැදිලිවම අපි ධර්මයන් පෝෂණය වෙලා නැහැ. හරි ඉස්සල්ලාම ඔය තත්යයි එන්ඩෝන එතකොට මාර්ගය ආර්ෂ්ටයක මාර්ගය කියලා අපේ මනසට එනවා තන්හාව ප්‍රහාණය කළ යුතු දෙයක් කියලා අප මනසට එනවාතිඒට හේතුව මෙන්න මේ එකයි කියලා මනසට එන ගන්නට හදාගන්නවා හරියටටම ගින්දරගේ ඒක ප්‍රහාාණය කරන්න ඇත නිරදාන්ට පුළුවන් කියලා දැනෙනවා එහ පුළුවන් කියලා දැනුනට පස්සේ අපි තේරුම්ගත් යුතු තියෙන අපට තේරෙන අපි මනසි නැගිල එනවා නිවලධාන ක්‍රමේ අන්න එතකොට ආරේෂ්ටායක මාර්ගය ්‍රවේෂණය කරල තියෙන්ඩෝන මෙන්න මේ මේ දුක් නැති කරන්නට මේ මේ කොටස හේතුවෙනවා මේ දුක් නැති කරන්නට මේ කොටස හේතුවෙනවා මේ දුක් නතිකරන්නට මේකොටස හේතුවයෙන කිය හොඳ දැනීමත් ේෙන්ු රෂ්ටාය මාර්ග ගැ ම ති්‍යය ැතිවන කොටස් මොවාද දක් නතිවයන කොද ස ම සංකප ගැන සම් කම්මන්ත සම්මාවායාම සමාජීව සම්මා සති සම්මා සමාධිකන මේ මේ අංගවලින් කොයිකොයි විදිහටද මගේ සන්තානගතව තියෙන්ෙන වූ දුක්තියෙනවා නම් ඒ කැපිලයන්නේ ඒවාට ඒ භාවිතානො කරන්නේ මේ ඔක්කෝම දැනගණ්ඩුවන ස්ටක් මාර්ගයට අදාළව කොයි විදිහයටද අපි කටයුතු කරන්නේ කියලායරවෙලා දැනෙන්ඩ ඕනෑ චතුරාත් සත්‍ය ධර්මයට අනුව කටයුතු කරද්දි මාර්ගය ගැන ඉතින් එතකොට තමයි අපිට තේරුම් ගණ්ඩ පුළුවන් පෙන්නේ ධර්මාබෝධය කියැන මොකක්ද කියලා. එතකට ඇත්ත තත්වයට පටහැනි සිතුවිලි එන්න එ නෑ එ නැසිදත්වට පත් වෙලා ධර්මයට අදාළ සිතුවිලි විතරයි එන්නේ. හර චතු ස්‍ය ධර්මයට අදාේකයන් හේතුපාල දහම විතරක් නෙවෙයි හේතුපාල දහම අනුකූලවන්න සිතුවිලිය වල වැරදකුත් නෑ එක හේතුපල දහමට ගැලපෙන විදිහටයි අපේ සිතුවිලි අපේ සම්තානයෙන් නැගිලා එන්නේ. ඒවිදිට අපේ හිත සකස්කරගත යුතු තියෙන්නේ ඇතුකට තමයි අපි කොහොමත් යම්කිසි හරවත්තනකට එන්නේ. දිරිිය සංවර්ධනය කරගණ්ඩ තමන්ගේ පැත්තෙන් නිවැරදිම නිවැරදි තීරණය ගණ්ඩෝන අපි කැප කරන ීවිතයක් තියෙන ඕනං ඒ ජීවිතයේ ඉතාමත්ම වටිනාක මක් තියන ජීවිතයක් ඉති අපි කැප කරන නම් කැපරන මේ සඳහා පිළිපන් කෙනෙක් බවට පත්ෙන්ට ඒවා ගැන බොෝම හිතමින් අපි හැම්බලේම කටුතු කර්ඩ ෝන එහෙමනැත්තං ජීවිතය ඉදිරික් හදාගන්නට නං පුළුවන්කමක් ලැබෙනනෑ මේ වගේ චතුරාර් සතති ධර්මයට අනුකූල ජවිතයක් අපි සකස්කරගත්තේ නැත්තම් එතකොට ඒවගේ මනසිකාරයන් හදාගත්ද කියලා අපි ගොඩාක් කතා කරා අර මංහිතන්නේ අතීතන ප්‍රශ්න පත්‍ර ගැන කතා කරලා උදාහරණයක් කියලා ඇයි අපි මොනොහරි මුලධර්මයක් ඉගෙනගත් තහම ඒ මුලධර්මයට අදාලව ප්‍රශ්තරලට උත්තරියයන් විභාගිකදී විභාගදීද අපි මොකක්හරි මුල ධර්මයක් ඒගනගත් තම තිේරක් ගත්ම එකට අදාළව ප්‍රශ්න පත්තර වලට උත්තරලියනවා අතිතය ඇයිඒ ඒගනගත්ත දේ යොදන්්ඩ පුරුදවෙනවා ඒගෙනගත්ත දේ ප්‍රායෝගිකව යොදන්ඩ පුරද වන ගාන කදන්ඩ පුරදු වෙනවා ඒ මූලධර්මය යොදලා ඒ වගේ තමයි ජීවිත ජීවිතය හැමවෙලීම එන්නේ ප්‍රශ්න ප්‍රශ්න පත්තරමයි ඒ එන ප්‍රශ්නපත්තරලට විසඳුම් හොයන් නම් හරියටට ප්‍රශන තරුම් ගණඩ නො කොට ොම කලින් හරියට ප්‍රශ්න තේරුම් ග්ඩ ඕන. එතකොට හරියටම ප්‍රශ්නය තේරුම් ගණ්ඩ ගිහාම ඒ ප්‍රශ්නයතියෙන්ට හේතුව අපිට වැටහෙනවා ඇති හේතු තමයි තන්හාාව ්න අය මොුවත් නෑ ලක වෙන කිසිීමම් ප්‍රශ්නයන් නෑ දුක්කැරෙන්ට ප්‍රශ්න නෑ එතකොට එ දුක්කලට හේතුව තන්හාාව ඒ තන්හාාවේ නැතිකිරීමක් තියෙනවා නැති කරන මාර්ගය ආස්ටන්ක් මාර්ගය. ඉතින් ඔන්න ඔඒ ටික දැනගත්ත හම අපිට පුළුවන්කම තියෙනවා ජීවිතයේ හරිතීරනවටයන් මොකදමට විස එ ේස් ටන් රි තුරන් යේස්ටන්ක් ර්ග ගවශය කරන්න්න විශලේෂණය කරන්න පටන්ගන්නවා ආර්යේෂටන් ර්ග අග ඔක්කෝම මකි හරි නිකං ආර්ස්ටෑන් මාර්ගය කියල කියන්නේ බිහෙත්වට්ටෝරු ටිකනං කොටස් අටකට බෙදලා කබඩෙහෙක වන්න වෙනම රාකවල කොටස් ටතින හවල් 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 බෙට්ි හවල් හවල් එඩේට කියලා. ඒවගේ හවල් හවල් දුක්කොලට අහවල් අහවල් ප්‍රතිකාර කියනදැන් තරහ කියනකට මෛත්‍රිය අනාත්ම සංඥාව සමාධිය හරි ඒගේ උත්තරතින ආර්යස්ටෑන්ක් මාර්ග තිනේ මන්න මේ. තරහා කියන එකට මෙන්න මේ උත්තර ටික මෙන්න මේ තැනයි තියෙන්නේ කියලපට හැමිලේම දැනෙන්ඩෝනෑ සහ හොන්දට පරිනත වෛද්‍යවරයකට ඒ විසඳම තියන්න කොතනද කියලා කබ ඩෙගැරලා හොයඩෝ නැ. අන්නේ වගේ අපි මූලිකව ප්‍රායෝගිකව මේ ධර්මය හධාරණව කියලා කියන්නේ යමක් පොතකින් පතිකින් දැනගත්තා කියනක විතරක් නෙවෙයි මොකද වඩෝනේ පොතකින් පතකින් දැනගත් කාරණ අප ජීවිතයට පැහැදිලිවම ඒ වෙලා ේදදිම ැගිලන්ඩො යුද්ධේට නැතික අඩු කොස්කොටන්ද ලානො. මේ වෙන වෙලාවලලා ප්‍රබලව අසුභයතියාගෙන සුබැහැගීමමත් වෙච්‍ර වෙලාවට නිකම් සුබ හැඟීමට යට වෙලා ජීවත් වෙනවා නම් අපි සාර්ථක තත්ත්වයක් නෑ දට තියන්නේ. හරි ඒක සාර්ථක ත්වයක් නෑ ඒතින් හෙම යටවෙලා ජීවත් වෙන්නේ නැතිවෙන දත්ට අපේ හිත ප්‍රබල කරගණ්ඩ ඕන. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන මානසික ත්ත්ය. එතෙන්ටයි අපි වර්ධනය වඩෝන එතැටයි අපි අනිවාරයෙන් දියුණු කරගන්නෝන අප මානසිකත්වය එහෙම වුණහම පුළුවන්කම තියෙනවා ජීවිතය ජයග්ඩ. ඉතින් හැම නිමේෂයක්, ජග්‍රහහි තත්ත්වකට පත්වෙන්ට හේතුවෙන නිමේෂයක් පට පත්තිය යුතුයි. ඒ කියලා කියන්නේ ආර්යස්්ටෑයක මාර්ගය අපේ හිතෙන් නැගිලා එන විදිහට අපේ හිත සකස් කරගත යුතුයි. අපේ මනසිකාරය හරිට මම හැමදාම කිවේ මොකක් වගේ කියලද වෛද්‍යවරයකුට වෛද ශිශ්‍යයෙක් වෙලා ඉන්න කාලයේ නැති මනසිකාරත්තිල ඒ තමයි ලෙඩේ ගැන හේතුව ගැන ලඩේ නැති කිරීම ගැන නැතිකිරීමේ මාර්ගය ගැන. හරිද. අදහස් එන්නේෙ නෑ ඒ මනසිං අදහස් එන්නෙ නෑ. එන්නත් තැයිාව ඉගෙනගෙන නෑ ඒ ඉගෙනගන්න ආකාර පසුකාලිනයායට ලෙඩේ ගැන කියනකොට ඔය කාරණනාටික ඔක්කොම එකකාර මනසට එනවා. එනව වසර පහක් වැනි කාලයක් ඇතුළවෙද හැම්ම ලෙඩක් ගැනම මනසට ඒ විසඳුම සහ නැතිකිරීම සහ නැතිකිරීමේ මාර්ගය ඒ මනසින් නැගිලයින නැති කරන ක්‍රමේ ැගිලායින දිහට වෛ්‍යවරයා තමන්ගේ මනසිකාරය හදාගත්තෙ කොහොද කියබලන්ඩ දේශනා ශ්‍රවණය කරා ඒවා ධාරණය කරගත්තා හොඳින් කටපාඩන් කරා ඉරස විාගට ලියට පුළොමවිදිර පිළිවෙලකට ැගිලයින දිරට මගේ මනසිකාරයෙන් ඒවා පිළිවෙලකට කටපාඩන් කරගත්තා. ඉට පස්සේ තැන්තැන්ගොල තැන්තැංගොල විද්‍යාගාරවලට ගිහිල්ලා. ස්පරිතාරවලට ගිහිල්ල ඒවා අත්දැක් ඒ අදදැක තමයි අර දැක්ම හදාගත්තේ ඉතින් අන්නේ වගේ තමයි මං මතකරි බුදුරජාණන් වහන්සේ දේශනා කර තිනෙ ඒකවගේ ක්‍රමය ක අපිට මේ මානසිකතත්වය සකත්ස් කර ගන්නඩ සුතාදතතා වචසාා පරිසිිතා මනසාහනුපෙක්කිතා කියලා එකන්නේ වෛද ශිෂ්‍ය දේශනෝට සමුඳන්න වගේ අපි ධර්මශ්‍රවණය කරණ්ඩුවන වෛද ශිෂ්‍ය ඒවා හරණය කරගත් වගේ ප අපි ස්්‍රවණය කරගත් ධර්ම ධරය කරගණ්ඩුව. ඉළඟට වෛද්‍ය ශිෂ්‍යා විභාගට ලියන්ඩ වා පිළිවෙලකට සකස්කරගත් වගේ අපිත් අපේ කමටහන ආදිය එක්ක පිළිවෙලකට මතකයට එන විදිහට ඒ කමට හැන පෙළගස් ගණ්ඩුවන එකක් පිටි පසේක් පිටි පස්ස ඉළඟ පියවර ඉළඟ පියවර ළඟ පීවර එහෙම එන විදිහට පිළිවෙලකට මතකය තබාගන්නට ඕන ඊට පස්සේ මනසානු පෙක්ිතා කියලකින් හැට වෛද ශෂ්‍යා ස්පිතාාවලට හිල්ලා විද්‍යාගාරවලට ගිහිල්ලා අර ඉගනගත්ත දේවල් අත්දැක්කා වගේ ඒයට තින බෞතික පැත් අත්දකින්ට අපිට තියෙන මානසික පත්තයි තමන්ගේ ඇතුලා අන්තයෙන් එ හැඟීම් තමන්ගේ ඇතුලාන්ත එ ධර්මතා නැගිල එන ධර්මතා කොයි විදිහයට අපි බෝමහිමින් බොහෝමහිමින් තේරුම් ගත යුතුව තියෙනවා ඒ ධර්මතා මොනුවද කියලා ඒ නැගිලා එ ර්ම මොනෝද කියලා හිමින් තේරුම් ගණ්ඩෝනේ ඒවා අර ඉගෙනගත්ත මුලධර්මත් එක්ක ගලප්ඩුවන ැ නැ නැ නැවත නැත ගලපණ්ඩෝන අන්න එහෙම නැත නැවත ඒ මුලධර්මත් එක්ක ගලපොනකොට තමයි අපිට අපේ මානසිකත්ව ඒ ක්‍රියාකාරිත්‍රයන් එක්ක සම්බන්ධ වෙලා හේතු පලදහම තේරුන් යන්නේ නැත්තං ඒ කියන මානසික තත්ත්වයට එන්නේ. ඉතින්, එහෙම ගලපා බලමිින් ඇතකොට තයි ඇනෙ දුෂ්ටිය දිට්ටියා සුපටිවිදදාා කියලා හරියට දැයක්මක් එන මේක මේක නේද කියලා හරි දැක්මක් එන්නේ පින්නත් අන්න ඒම ගලපල බැලුවොත් විතරයි හරිදයක්මක් එන්නේ ඒ විට ගලප ැලොත් විතරයි තින් පිහෙම ගලපල බල්ල අපේ දැක්ම සකස් කරගඩ ඕනෑ. හරි දැයක්මක් එන්නේ එවිදිට ගලපා බැලුවොත් විතරයි එහෙම ගලපල බලලා අපි අපේ දැක්ම නිවැරදි කර ගණඩ උන සකස් කරගඩු ඕනෙ ඉතිං ඒ විදිහට තමයි ධර්මයාව බෝධ කරගණඩ පිළිපන් කෙනෙක් පවට පත්වෙන්නට ඕනේ අපි ධර්මය තුළ ඉතාමත්ම ඉහැල මානසිකත්යක් ඇති කරගන්නව කියලකි කියන්නේ ඔන්න ඔය විදිහට මනසානුපෙක්ි තා දිිට්‍යයා සුපටි විද්ා කියින් තැන්ට එන්නේ අප ක්‍රාකාරීතයන් අපි ධර්මයත් එක සංසන්ධනය කරක සංසන්ධනය කර ලූතු තරයි සන් සධය කර බැලූත්තුය තරයි එහමනැත්තන් අශ්‍ය ක්‍රාකාරත්තයකට අපිට පත්තෙන්ට පුළුවන්කමක් ඇත්තේ නෑහැ ඉතිං තවතුරටත් තව දුරටත් මේ ගැන විමස 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 විමසා බලන්ඩ ඕනෑ බලබල බලබල ලොකු කාරණාවක් අප මේ කියන්නේ අපේ මනසට වැරදි මනසිකාරය කියෙ ඉතාම ලොකු ගැටලුවක් එකට කියෙන අයුනිසෝ මනසිකාරය කියලා අයනිසෝ මනසිකාරය අප අරගෙනයනවා බොහෝ දුරට බොහෝ ඇතට ධර්මය තුළින් පෝෂණයවෙන්ට දෙන්නේ නැතුව දී යෝනිසෝ මනසිකාරය කියෙ එක අ පද්දවාගන්නට ඕනේ ඒකට තමයි අප හැම වෙලේම හදාගණ්ඩුනු මේ වගේ කියන මනසිකාරය හදාගත්තට පස්සේ හැම දෙයක්ම ඒ මනසිකාරය තමයි අපිට පෙන්නන්නේ කෙලෙස් අඩුවෙන පැත්ත. එම නැත්තම් වෙන්න හැම වෙලේම අර වැරදි මනසිකාරය හිදා සුබ හැඟීීම ඇති වෙනවා පටිග හැගී ැති වෙනවා න්න එතකොට මුකද වෙන්නේ ඒවා ඇති වෙලා ක්‍රියාත්මක වෙන හැම්ම වාරයකම ඒවා ඇතිවෙලා ක්‍රියාත්මක භාවයට යන හැමවාරයකම අපි නොයෙකුතුන් ආකාරයේ ගැටඩුුවලට මුහුණ පානවා ඒවා ඇලා ඒවා ක්‍රියාත්මක භාවයට එන්න හැි ගඉතින් න්න ඒවා නැතිකර ගණඩ අපි පැත්තෙන් අපි උත්සහ කරඩ ඕනේ කොයිවිදහකින් හරි එන අකුසලයන් දුරු කරගණ්ඩ ඕනේ ඒවා දුරු කරගණ්ඩ හරියට තේරුම් අරගෙන තිය තත්වය තන්ගේ තියන තත්වය හරි තරුම් අරගෙන ඔය විදිට නිවැරදි මනසිකාරය එන විදිහට හදාගණ්ඩ ඕන දෘෂ්ටිය රජුවෙනවා කියලා කියන්නේ. එතෙන්ට ඉ දෘෂ්ටිය රජුකරගත්තට පස්සේ හරිම සිතුවිලි මයි එන්නේ. එතකං එන්නේ ගරදි සිතුවිලි ඒ එන්න තමන්ගේ දැක්මටන්තකට වැදි දැක්මක් තමන් තිනකොට අපිට හිතෙ ේද හරි කිය ඒකයි අර ධර්මය සඳං වුණේ සම්මාධිට්්‍යය සම්මාධිට්්‍යය විදිහටත් මිත්‍යාදෘෂ්ටිය මිති්‍යාදුෂ්ටියය හිෙරත් යමෙක් දන්නවනං එපමණකින් සම්මාධිට්ටික වේ කියල කියන්න තමන්ගේ වැරද්ද තමන්ගේ වැරදි චේතනාවක් තමන්ට උපදිනවාමේ ගැන කියලා දන්නවා දැනගෙන වැඩ කරනවා. දැ වැරදි චේතන ඔපබදින වැදදිදදිී වැඩත් කරනවා හැබැයි අ දන්න. අන්න දැනීමයි වටින් නට පස්ස එතකොටයි එයා පැහැදිලිවම මේ වැරදි ක්‍රියාමාර්ගයක් මෙතන සිද්ධ වෙනවා ඒ වැදි ක්‍රියාමාර්ගයද මේ වැදි සිතුවිලි එනවා මේ සිතුවිල්ඩින් අයින්ෙන්ඩ පුුවන් කියලා සිතුවිලි එන්නේ ඒ දන්න කෙනාට. අන්න එතකොට තමයිඒ අයින් කරගන්න වැඩපිළිවල්ලට යන්න එම නැත්තං එහෙම යඩ හයියක් නෑ. ඉතිං ඒ විදිහට ආර්ේෂ්ටයක මාර්ගය චතුරාර් සත්‍ය ධර්මයට අනුකූලව අපේ තින් නැගිලායින විදිහට කාරුණු කාරණා ඔක්කෝම දත්තටි කොක්කෝම තමන් හරි අහලා ධරණය කරගෙන පිළිවෙලකට එන විදිහට සකස්කරගෙන ගැටලුවකදී ඒකට මුණදන්ඩ පුළුවන්විදිට ප්‍රයෝගිකව ඒවාටම ධර්මය යොදලා තමන්ගේ දුෘෂ්ටියය රජු කරලා ඇතියාගණ්ඩුවන එතකොට තමයි අපිට ගැටලුවලින් අතමවිදන්නට පුළුවන්ගෙන ඇතැයි හැමදාම. නැති ප්‍රශ්න ඇති වෙනවා නැති නැති විදිහයට හිතන්ඩ යන නිසාවෙන් නැති නැති විදිහට හිතන්ඩයන නිසාවෙන් නැති ප්‍රශ්න ඇති වෙනවා ඉතිං ඒක තමයි අපේ පැත්තෙන් අප ඉතාම හොදිින් තේරුම් ග්ඩවන ඉතාම හොදින් තේරුම් ග්ඩුනදේ තමයි ඔය අපි සාකච්ඡා කරන්නේ ඉතින් ඒකන්ද සතුරර් සතය ධර්මයට අනුව අපි අපේ ජීවිත හදා ගණ්ඩුවන අරේෂටනයක මාර්ගගේ අපේ ජීවිතයේ විසාාලාගගේ අ්බාට පත් කරගන්නවුන් හැමවලීම ඇති තන්හාාව කියකයි දුකට හේතු කියින් පනි විඩාි පැත්තතිෙන් හැම ලීමෙන්න්ඩ හා චත්තතාරය සික සූත්‍රයට අනුකූලව කොහොමද සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත්වෙන්නේ කොහොමද කටයුතු සම්පාදනය කරගන්න කියලා තම් තීරණයක් ගණ්ඩ ඕනේ මේ සඳහා ඕන ක්‍රියාමාර්ගයන් මොනුවද කියලා මසවිමසා විමසමසා බලන්ඩුවනෑ පින්නත්න්නේ සඳහා අමශගන ක්‍රියාමාර්ගයන් මොුවද කියලා ඉති ඒ ක්‍රාමාගයන් තේරුන්ගත්තා හම අපිට පුළුවන්කම තියෙනවා අපි ඉදිරිිය නිර්මාණය කරගන්නට ති ක්‍රියාමාර්ගයන් මොුවද කියලා බලල ඒ ක්‍රියාමාර්ගයන් තීරණය කරගත්තාහම ඒ ක්‍රියාමාර්ගයන් අපේ හිතේ නැගිලා එන විදිට හදාගත්තහම පින්නත්න්නේ අපි දන්නම නැතු අන්තිමට තන්හාව අග වැඩපිළ වෙලාක් අප තුනේ නිර්මාණය වෙනවා ඉතින් එහෙම වැඩපිළිවෙලක් තමයි ධර්මය තුළ තියෙන්නේ මනසිකාරය හදන වැඩපිළිවෙල ඉති ඒකයි මේ පිළිබඳ අපි බොහෝදේවල් කතාකරේ හැමවෙලේීම මනසිකාරය කියන එක හැදෙන විදි ගැන අපි බොහෝ වසයෙන් කතා කරලා තියෙන මේ ධර්මදේශනා මාලා වේදී ඒ ඒ ධර්මකාරුණට අනුව තමන්ගේ මනසිකාරය හදාගණ්ඩ ඒකට ඒකමිහිකරර මෙිහිර මෙිහිකර හදාගන්්ඩ කියලා එතිනින් තමයි ගැලවෙන්ඩ තියෙන එකම තැ අපේ මනසමයි අපේ පිවත්න්නේ විශාල වසයෙන් අප ඇදලදාන්නේ නොවෙකුත් විකෘති තැන්වලට නොවිය යුතු නොකළ යුතු දේවල් වලට අපි වැදලදාන්න අපේ මනසිකාරය ඉතින් අන්නේ මනසිකාරය නිවැදි වෙච්චක් ගමන් මොකදන්න තමන්ට ආය අපිට මේ කොහොමත්ම උත්සාහයක් ගන්න දෙන්නේ මනසිකාරය නිවැරදි නම් නිවැරදි සිතුවිියෙනවා නිවාරයම. වැරදි සිතුවෙ අයට වෙලා අන්ඩම් ඕන ඒ තත්වට පත්කරන්නඩ ඕනේ. ඉතින් බොහෝ වෙහෙස දරලා එවැනි තත්වකට පත්වෙන්ට පත්කරන්නට මේ ජීවිතේ ලොකු අවස්ථාවත්තියෙන කාලයක් නේද මේ කියල දැන් අපි බොහෝ වයසට පත්තෙමින්ඉවා මිනිසුන් ගත්තාව තම තමන් එකෙකෙක් වොඇසුල තමාර අඇත් තිහායි තිස්පායි හතරියයි හත ස්පායි පනයි හැටයි හැතයි යේදයට ඒ එක එකගේ කාරි ඒ ඉන්න කුමට මයසක වුනත් කොයි වෙලාවක හරි කොයි වෙලාව කොයි කෙනාට මේ ලෝකය අහිමිවීද කියලා කියන්නට පුළු අකමක් නෑ ඇතිද. තමන්ගේ කාලය තමක් දන්න නැහැ ඒක තියන බයනක්කම තේරම් ගඩුන එතැනි දිමයි. තමන්ගේ කාලය තමන් දන්නෙ නෑ ඒක තින වටිනාකම තේරුම් ගඩුනතැන දිමයිතිඒ එක හින්දා. අපි හැම වෙලාවකම බලන්ඩු ඕනෙ මේ කාලයෙෙන් උපරිෙන් ප්‍රෝජනය අරගෙන ජීවිතේ තාමත්ම නිවැරිත්තැනකට පත්කරගඩ ආර්ෙස්ටයක මාර්ගය චතුරා සත්‍යය ධර්මය ආදී ධර්මයන් අපේ පැත්තෙන් පෝෂණය කරගන්ඩ. ති ඒ ගැන ගොඩක් කතා කරලති නවා අපි වි එසයෙන් චතුරා සතති ධර්මය ගැන විශාල වසයෙන් කතා කරලාතියනවා චත්තාර්සික සූත්‍රය ආශරයිෙන් අරෙෂ්ටයක මාර්ගය ගැන කතා කරලාති නවා එතකොට තව බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරලතිය නතින් ඒකින්න්ද කෙරිිලා ඇත්තන් අඩුමගාන ේනකට ඔය කියන මානසිත්තය අමත කවෙලාන තියන්නේ මතකතියා ගඩ මම ඉක්මනින් ඒවා වර්ධනය කර ගණඩ ඕනේ මක්මනින් මේ දේවල් වර්ධනය කර ග්ඩ ඕන එමනත්තං ආරයස්ටෑක් මාර්ග මගේ පැත්තින් ගිලිහේ වී විසේසයම බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක ශ්‍රී සද්ධර්ම ජීවමාන උතියන කාලෙක අපි අපරාදේ මේ කරන වැඩ වෙනත් දේකට හිතයොමු කරගෙන ඉඳලා මේ වටිනම වටිනදේ අපේ අතින් ගිරිිහෙන්න්නට පුලුවන්කම තියෙනවා. වෙනත් දේකට හිතයොමු කරගෙන ඉඳලා මේ වටිනම වටින ධර්මතාවය අපේ පැත්තින් ගිහෙන්න්නට තියෙන ඉඩකඩ හොඳ ටෝම වැඩි. අන්න ඒක අපි මතකතියාගඩ ඕනේ හැමනිමේෂයකම අපේ හිත ධර්මාබෝධය පිණිසම යොමු කරලා ඒ අනුවම අපේ සිත සකස්කරගණ්ඩු නැ ධර්මය නැගිලා එන විදිහට හැම වැඩක් කරදව මේ ලෞකික ජීවිතය ගෙන අන්නට බාධාවන එකක් නැව. මෙවැනි මානසිකත්වයක් ඇතිකරගත්තා කියරන ලෞකික ජීවිතය අරගෙන හන්ට බැරිවෙනවා කිය එක කවදාක්වත් ගම්ම වෙන්නේ නැහැ. ඉති ඒක හින්දා අපි අත්හදා බලන්ඩ මේ කියන දේවල් ඉදිරියේදී අපි සාකච්ඡා කරන්න බලන්න බලාපොරොත්තු වෙන භාවනාබල් එකන එක එකන තමන්ගේ ජීවිතයට එකතු කරගෙනත් බලන්ඩ ඉතින් මංහිතනවා හැම දෙනෙකුටම තමන්ගේ මේ වෙනකං අර්ගෙනපු ජීවිතයට ධර්ම එකතු කරගන්නට හැකියාවක් තියෙනව තත්ත්වයක් තමයි මේ වර්තමානය තියෙන්නේ ඒකුත් ආකාරයේ කල්ල අනනිිතයන් වහන්සේලා නොයෙකුත් ආකාරයෙන් විවිධ ආකාරයෙන් මේ ධර්මය හැම වෙලාවකම අන්නයට කියල දෙන්නට විහෙස වහන්සේ දරනවා ඉතින් ඒ අනුව අපිට කල්්‍යයානමිත්‍රයෝ බොහෝ වසයෙන් ඉන්නවා සදධර්මය ශ්‍රවණය වෙනවා වැඩේ තියනෙන තමන්ග ඇති කල්දදා ඉන්ඩිපා පේ පිඩන්නේ කල්දා හිටියොතු තමන්ට වශ්‍ය කරන මාර්ගයර් උපදවාගන් බැරිවුණුත් යම් විදිියකින් සෝවාන් පලස්ත කියලා කියන සෝවාන් මාර්ග සමාධයපේතුින් උදවගන්ඩ බැරිුණොත් ැටු සසාගත්යක් දාවේන. ඉතින් ඒත්ට පත්වෙන්නේ නැතුව මේ ජවිත සාර්ථ කරගණ්ඩන් සසරජීවිතය සුපත් කරගන්ඩ ලැිච්ච මනස්සු බවයෙන් උපරම කොට ප්‍රයෝජන ගන්නටත් හැම දෙනාටම ශක්තිය දෛරයේ ලැබේවා කියලපි ප්‍රාථනා කරනවා ඉතිං අද්‍යවසේත් නිවසට මේ ධර්මදේශනා අරගෙනෙන්ට හේතුවෙන්නේ පිනත්නී ඒ ධාන මේ පුුණ්ඩ්‍ය කර්මය පරිත්‍යගේ සිද්ධ කරන්න ජයමගරූපාණ කාර මණ්ඩල තිෙන යත්තන්ගේ අප්‍රමාණ වූ විහෙසබීම නිසා තමයි අපිට මේ විර කටතු කරන්න පුළුවන්කම ලබිලතියෙන් නැති ව පාර්ථනාරමු සසර වසනතා කල් නිදුක් නිරෝගී චිරජීවනය යුක්තවාසය කරන්නට මේ පින් හේතුවේවා කෙල් අපි පාර්ථනා කරමු ඒවගේම සසරින් අතමි දෙන්නට මේ පින් හේතුවේවා ක පාර්ථනා කරමු. ඒ වගේම ඊට නොදවෙනි මහ කැපකිරිමක්සිද් කරන්න තමගේ බහ බලයෝද හරියම් කරගත දනවී පැදන් කරලා ධර්මදාන මේ පුුණ්ඩ කර්මයක් සිද්ධ කරන්න ටෝනය කියෙන කල්්‍යාන මිත්‍ර හැඟීමෙන් අන්නයට දහම බද රැදඩුවන කෙන කල්්‍යාන මි්‍ර දාකත්වය ලබාදන පින්නොට ප්‍රසාාති හත්තුව පැකිරීමක්සිද කරනවා. ඉතිං ඒ ඇත්තන්ටත් ලබාදන කල්්‍යාන මිත්‍ර දායකත්යේ හේතුවයෙන් සසර වසනාතාක ලකල් මරණයකට අද දුක්වලට පත් නොවේවා. ඒ වගේම කල්්‍යයාාමිත සපත්තිය නිබඳව නිතතුරු ලබවවා පාපමිත්‍රාශ්‍රයකටනං කිසිමාආකාරයට පත් නොවේවා කෙ අපි ප්‍රාර්ථනා කරමු. අල් දවසේ ධර්මදේශනාවේ දායකත්වවසයෙන් සඳහන් කරලා තියෙන්නේ පිනත්න්නේ. ඌ පරණගොම සපුගොල්ලේ වීරානන්ද නිවසේ විසූ ට.බ. වීරකෝන් පියතුමට නන්දාවති ගුණසේ කරමෑණියන්ට සරත් වීරකෝන් සොයුරාට. දඹවින්න චන්ද්‍රසිරි නිවසේ විසු මානි වීරකොන් සොයුරයට සහ. එ එම් රනසිංහ සොයුරට මෙන්වා දෙපාර්ශයම මිය පරලොයන්න ෙදන සියලුම ඥාතීන්ට පුුණ්‍යනමෝදන කිරීම බලා පොත් වෙනතුන්. සුජවතින් පවලේ සලම ාතමිත්‍රාද නිදුක් රෝගී සොහ ධර්මබෝදීල බෙවා. එවගේම ගෞරුණණය දෙස්කයන් වහන්සේඇතු සංගරත්නයට නිදුක් නිරගී චරජිවනේ ලබ. ඉතා කෙටි කලකින් නිරාණාවබෝධය සඳහාම හේතුවේවා. ජෑම කාරමල්ලෙට ධර්මස්වනකට සැමට නිතුත් රෝී සුවේ සහ ධර්මබෝදල බේ ලක් සි තුන්. වසංගත රෝගවලින් මිඳීම පිරිිස මේ පින් හේතුවේවා කියර ප්‍රාර්ථනා කරන්නේ ධර්ම දෙසන අදායකත්ය ලාගන්න ද දරු මුණ පුුරු මිනි පිරියන් කර සඳන් කර ය තිඒ පින් අත දූ දරමුණුු මිනිි පිියන්ට අප ප්‍රාර්ථනා කරමු. ැමද නාටම නිුක් රෝගී චරජීවනි ලබේවා උතුම් නිියනිින් සැසෙන්නට දිනක මේ ධර්මදානම පුුණ්‍ය කරමය හේතුවේවා ඒවගේ යනමින් පරල්ග සිුරම් ඥාති මිත්‍රාදීද මේ පින්නන මුදන්ක ගනිත්වා ඒ අත්තන්ද සුකතිගාමි වවාසානයේදී. දෙපාර්ශයට උතුම් නියනි සැසට මේ පින් හේතුවේවා කලපි ප්‍රාර්ථනා කරන හැම දෙනාටම තෙරුවන් සරණයි. අකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුඥන්ත අන මූදිිත්වා චිරංරක්කං තුසාසනං චිරංරකං තුදේ සනං චිරංරකං තුමං පරංතිී ඩිවන් මගෆිමසුම